අයිබෝවන් සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. 6 ශ්‍රේණිය දරුවන්ට මෙරිණට ඔබේ අතේ ඇති අප ලබා දී තියෙන ගණිත කිරුළ පුනරීක්ෂණ වැඩපොත මේ වෙනිට ඔබේ අතේ ඇති. මේ වෙනිටත් ඔබ පුනරීක්ෂණ වැඩපොත ඔබ සමග තිබෙනවා නම් ඔබ අතේ තිබෙනවා නම් ඔබට අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ජූලි මාසයේ 5-6. ඒ කියන්නේ ක්‍රියාකාරකම අංක 3. ඔබ දන්නවා විශේෂ පාඨමාලා දෙකක් යටතේ අපේ මේ ගණිත කිරුළ මැත්ස් ටුඩේ දින 308 ගණිතය කියන පාඨමාලාව හඳුනා ගැනීම සඳහා ස්ටාර්ට් මැත්ස් ටුඩේ ස්ටාර්ට් කියන වැඩසටහන සම්බන්ධ වෙච්ච දරුවෙක් නම් ඔවුන්ට මාසිකදී අපි වීඩියෝ පාඩම් 4ක් සහ කාර්යපත්‍රිකා 4ක් අපි ලබා දෙනවා. ඒ ඔබ පාඨමාලාව හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් වුණා නම් අපි සමග සම්බන්ධ වුණා නම් නමුත් අපේ විශාල දරුව ප්‍රමාණය ලංකාව පුරාම මේ වෙලාවට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මැත්ස් ටුඩේ ඇඩ්වාන්ස් කියන පාඨමාලාවට. ඒ කියන්නේ ඔබ දන්නවා හැම ඔත්තේ දවසකම අපි කරන්න ක්‍රියාකාරකම ඔයගලන්ට මේ වැඩපොත තුළ අන්තර්ගතව කරලා තියෙනවා. ඒ හැම ක්‍රියාකාරකමක්ම අපි ඔබ සමග සාකච්ඡා කරනවා ඉරට්ටේ දිනවල. ඒතර අපි දන්නවා 1, 3, 5, 7 ආදී වශයෙන් තියෙන දිනවලදී ඔයගොල්ලෝ අපි සමග ක්‍රියාකාරකම අපි ලබා දුන්න වැඩපොතේ ක්‍රියාකාරකම කරනවා. ඉරට්ටේ දිනවලදී ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න. මේ ආදී වශයෙන් අපේ දරුවන්ට දිගින් දිගටම අපි සමග දින 365 ගණිතය විෂය තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ඕනම අවස්ථාවක මෙන්න මේ මැත්ස් ටුඩේ ගණිත කිරුළ පුනරීක්ෂණ වැඩපොත ගෙන්වා ගැනීම හැකියාවක් තිබෙනවා. හරි, එහෙනම් මේ පුනරීක්ෂණ වැඩපොත ඔබ අතේ තියෙනවා නම් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ජ්‍යාමිතීය තේමාවට අදාළ ක්‍රියාකාරකම ජූලි මාසයේ 5-6 දිනවලට අදාළවයි අද සාකච්ඡාව අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ප්‍රශ්න අංක 1 ධ්‍යාන පුතාලගේ පහත දැක්වෙන රූප සටහන ඇසුරෙන් වගුව සම්පූර්ණ කරන්න. පළවෙනි රූපයේ දෙස බලපු ගමන් අපිට කෝණ දෙකක් නිරූපණය වෙනවා. පළවෙනි කෝණය සුළු කෝණයක්. හැබැයි දෙවෙනි කෝණය අපිට පැහැදිලිව ලියන්න පුළුවන් මහා කෝණය. මෙතන ලියන්න ඕනේ මහා කෝණය. දෙවෙනි රූප සටහන අපි අවධානය යොමු කළොත් පළවෙනි කෝණය මොකද්ද? ඒක සුළු කෝණය. බලන්න සුළු කෝණය. ඒ වගේම පළවෙනි රූප දෙවෙනි රූප සටහනේ දෙවෙනි කෝණය මහා කෝණය. ඔබට විතර පේනවා දරුවනේ මොකද්ද? මහා කෝණය. මහා කෝණ තුන්වෙනි රූප සටහනේ අංක 1 නිරූපණය කරන්නේ ඍජු කෝණය. මොනවද ඍජු කෝණයක්? තුන්වෙනි රූප සටහනේ අංක 2 මගින් නිරූපණය කරන්නේ පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය තම පැහැදිලි. එහෙනම් ඔබ මේ ආකාරයෙන් පිළිතුරු ලියලා තිබ්බොත් ඉතාම වටිනවා දරුවනේ. ඔබට ලකුණු 5ක් ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා. අපි ලකුණු අවසානයේ සටහන් කරගමු. ප්‍රශ්න අංක 1 මෙකේ බලන්න පහත රූප සටහනේ ඉංග්‍රීසි අක්ෂර මගින් දක්වා ඇති කෝණය ලියන්න. මොනවද මේ ඉංග්‍රීසි අක්ෂර? A. A මගින් නිරූපණය කරන්නේ සුළු කෝණය. මොනින් බලන්න සුළු කෝණය. රයිට්. බලන්න B. තව කල්පනායෙන් බලන්න. B මගින් නිරූපණය කරන්නේ ඍජු කෝණය. ඍජු කෝණය. C. C අක්ෂරය මොනින් බලන්න C තියෙන්නේ මෙන්න මෙතන. C අක්ෂරය නිරූපණය කරන්නේ පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. D. D මගින් නිරූපණය කරන ඉතාම පැහැදිලි මහා කෝණය. මහා කෝණය. මහා කෝණය. ඒ වගේම E. ඔබට E මගින් නිරූපණය කරන්නේ ඒත් මහා කෝණය. D කියන්නේ මහා කෝණයක්, E කියන්නේ මහා කෝණයක් කියලා අපිට කියන්න පුළුවන්, පෙන්වා දෙන්න පුළුවන්. මෙතනදිත් ඔබට ලකුණු 5ක් ලැබෙනවා. බලමු ඔබ නිවැරදිව කරා නම් ඔබට ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා. අතුපාඩ පෑන ගන්න දුවේ පුතේ. right. පළවෙනි අවස්ථාවේදී ඔගොල්ලෝ මෙන්න මේ කෝණ ටික නිවැරදිව අඳුරගත්තනම් එකකට එක බැගින් ඔගොල්ලෝ ලකුණු 5ක් ලැබෙනවා. ලකුණු කීයද ලැබෙන්නේ? ලකුණු 5ක්. දෙවෙනි අවස්ථාවෙත් මේ හැම කෝණයක්ම ඔබ පැහැදිලිව අඳුරගත්තනම් එක ලකුණ ගානේ එතනට ලකුණු 5ක් ලැබෙනවා. ඒර ඔබට මෙතන 10න් කීයද කියලා මෙන්න මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රයේ ඉහළින්ම ලකුණු දමන ස්ථානයේදීත් ඔබට 10න් කීයද කියලා දරුවෝ ලියන්න ඕනේ. වෘත්තමංගේ මග පෙන්වීම යටතේ මම බලාපොරොත්තු වෙන ඔබට මෙතෙන්දී මූලික කෝණ වර්ග පහ මතක් කරලා දෙන්න. ඔබ දන්නවා පළවෙනිින් අපි හම්බෙන්නේ මුලින්ම හම්බෙන්නේ මොකද්ද? සුළු කෝණ. මෙයා කවුද? සුළු කෝණ. ඉතින් බලන්න සුළු කෝණ. ඊගාවට අපිට හම්බෙනවා හරියටම L අක්ෂරය වගේ ඉන්නේ. හරියටම L අක්ෂරය වගේ ඉන්නේ කියලා අපි කියන්නේ මොකක් කියලාද? හරියටම L අක්ෂරය. මෙන්න මේ වගේ. L අක්ෂරය ඉන්නවා වගේ. බලන්න.
ඊළඟට අපිට හම්බ වෙනවා ඍජු කෝණය. බලන්න දරෝනේ ඔයගොල්ලන්ට ඍජු කෝණයක් ලබා ගන්න පුළුවන්. මේ බලන්න ඍජු කෝණයේ තියෙන ආකාරය L අක්ෂරයෙන් තියෙන්නේ මොකද්ද? ඍජු කෝණය. අඳුර ගන්න උදේ කෝණ ටික ඍජු කෝණය. අඳුර ගන්නවා වගේම පුතාල සටහන් කර ගන්නත් ඕනේ. ඍජු කෝණය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මහා කෝණය. පුතාල මතකද මහා කෝණය? මේ ආකාරයෙන් කරේකාව පහළට එනවා. හරි අනිත් රේඛාව මේ පැත්තට යනවා. එතකොට අපිට හම්බ වෙනවා ඉතාම පැහැදිලි දරුවනේ මෙන්න මේ වගේ හැඩයක් තියෙන මහා කෝණය. මේ ඍජු කෝණය. මේ මොකද්ද? සුළු කෝණය. ඉතින් අපි මෙතන ලියනවා මොකද්ද? මහා කෝණය. ලස්සන ලියා ගන්න මහා කෝණය. මේ ගුරුතුමාගේ අවධානය කියන කොටස් ටික ඉතාම පැහැදිලිව ලියාගත්තොත් ඔයගලට විශාල පාඩම් ප්‍රමාණයක් මේ වීඩියෝ එක අතරතුරදම ආවරණය කරගන්න පුළුවන් දරුවනේ. එහෙනම් අපි බලමු ඊගා එක. ඊගාට හම්බ වෙනවා මේ සරල රේඛාවක් වගේ ඉන්නේ කියලා අපි කියනවා. මොනවා කියලාද? සරල කෝණය. මේ බලන්න හරියටම මේ සරල රේඛාවක් වගේ ඉන්නේ කියලා අපි කියන්නේ සරල කෝණය. මතක තියාගන්න සරල කෝණය. ඊගාට අපිට හම්බ වෙන්නේ පරාවර්ත කෝණය. එයා අපි දන්නවා සරල කෝණයට වඩා විශාලයි. ඉතින් මෙන්න මේ විදිහට ඇවිල්ලා එක රේඛාව අනිත් රේඛාව මේ පැත්තට ගමන් කරනවා. එතකොට මේ දකුණු අත පැත්ත තියෙන්නේ මොකද්ද? මෙතනින් දකුණු අත පැත්තට අපි ගියොත් මම පැහැදිලිව හදලා පෙන්නන්නම් දරුවන්ට. මෙන්න මේ වගේ දකුණු පැත්තට තියෙන එක නේ අපි ගන්නවා පරාවර්ත කෝණය. ලියා ගන්න පරාවර්ත කෝණය. තාම පැහැදිලි නේද? පරාවර්ත කෝණය කියලා පුතාලා ලියන්න පුළුවන්. එහෙනම් ගුරුතුමාගේ මග පෙන්වීම යටතේ ඔබට කියා දීපු අභ්‍යාස අවස්ථා හතරක් අවස්ථා පහක් තියෙනවා. සුළු කෝණය, කෝණ අවස්ථා පහයි, ඍජු කෝණය, මහා කෝණය, සරල කෝණය සහ පරාවර්ත කෝණය. මේ කෝණ වර්ග පහ පිළිබඳව ඔයගොල්ලෝ සටහනක් තියාගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි අපි යමු ඊළඟ පිටුවට. ඊගාව පිටුවේදී ඔයගලන්ට හරිම සුන්දර ක්‍රියාකාරකමක් තියෙනවා. මේ රූප සටහන තුල දකින්න තියෙන කෝණ වර්ග නම් කරන්නයි තියෙන්නේ. එහෙනම් දරුවනේ දින 365 ගණිතේ maths today අපේ මාසික ගණිත වැඩපොතත් ඔබ සතුව තිබෙනවා වගේම ඔබට මේ ආකාරයෙන් දිගින් දිගටම අපි සමග දින 365 ගණිත විෂය තුල අතිදක්ෂයෙක් වීමේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. එහෙනම් මේ ආකාරයෙන් ඔයගොල්ලෝ නැවතත් ජූලි මාසේ 7 වෙනිදා ක්‍රියාකාරකම කරන්න, ඒ වගේම 8 වෙනිදා අපේ වීඩියෝ පන්තිය බලන්න ඔබට අවස්ථාව තියෙනවා. එහෙනම් දුවේ පුතේ තවත් මෙවැනිම වීඩියෝ පන්තියක් සාකච්ඡා කරන අවස්ථාව සමගින් අපි ඔබව හමුවන්නට බලාපොරොත්තු වෙනවා. අයබෝවන්.